ஐசிசி லோக டெஸ்ட் ශ්‍රේණිගතකිරීම වල අංක 9 ක්‍රීඩකයා දිමුත් කරුණාරත්න ඒ වගේම මැට් කාලීනව ලෝකයේ හොඳම ආරම්භක පිතිකරුවා ඒ වගේම ශ්‍රී ලංකාව තුල සාර්ථකම ටෙස්ට් ආරම්භක පිතිකරුවා වැනි වාර්තා ගණනාවකට හිමිගම් කියන දිමුත් කරුණාරත්න තමන්ගේ 35 වන උපන්දිනයෙන් දින 5කට පස්සේ තමගේ ටෙස්ට් ජීවිතයේ 16 වන ශතකය ලබා ගැනීමට සමත් වෙනවා. ඒ වගේම පිට තරඟ දෙකකදී දෙවන ශතකය ලබා ගැනීමට සමත් වෙනවා. ඉතින් සුපිරි ආරම්භයක් ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගැනීමට සමත් වන්නේ පළවෙනි ඉනිමේ 3වන දිනේ දිවා ආහාරය වන විට වාර්තාගත ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවයක් පවත්වනා ලකුණු 228ක එහිදී ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ශතක ලබා ගැනීමට සමත් වුණා. ඉතින් දිමුත් කරුණාරත්න 115යි පන්දු 133කදී 4:15ක් සමගින් වේගයෙන් ලකුණු රැස් කරා 86යි වේගය. ඉතින් ඔහු ඔහුගේ ජීවිතයේ 16 වන ටෙස්ට් ශතකය ලබා ගද්දී ශ්‍රී ලංකාව තුළ ලබා ගන්නේ ආරම්භක පිතිකරුවෙක් විදිහට 11 වන ශතකය. ඒකත් විශේෂත්වයක්. ඒ වගේම ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ලබා ගන්නේ 6 වන ශතකය. ඉතින් මේ වාර්තා කලකට බිඳ හෙලන්නට බැරි වාර්තා බවට පත් වෙයි. නමුත් වාර්තා බිඳ හෙලෙනවා කාලෙන් කාලෙට. එතකොට දිමුත් කරුණාරත්න ඇත්තටම ශ්‍රී ලංකාවේ බිහි වෙච්ච සාර්ථකම ආරම්භක පිතිකරුවා බවට පත්වීමට සමත් වෙනවා. මේ අනුව ලංකාව තුලදී විශේෂයෙන්ම ගත්තහම ඉතින් සනත් ජයසූරිය ගත්තහමත් ශ්‍රී ලංකාවේ ලෙජන්ඩ් කෙනෙක් බවට පත්වුණු හිටපු නායකයාත් ශතක 14යි ලබාගෙන තිබෙන්නේ ආරම්භක පිතිකරුවා. ඔහු ටෙස්ට් තරඟ 110ක් ක්‍රීඩා කරලා තියෙනවා. දිමුත් කරුණාරත්න තවමත් තරඟ 86යි ක්‍රීඩා කරලා තියෙන්නේ. ටෙස්ට් ශතක 16ක් ලබාගෙන තිබෙනවා. ඉතින් සනත් ජයසූරිය අර්ධශතක 31ක් ලබාගෙන තිබෙනවා. අර්ධශතක 34ක් දිමුත් කරුණාරත්න ලබාගෙන තිබෙනවා. එතකොට ශ්‍රී ලංකාවේ අනෙත් හොඳම ආරම්භක පිතිකරුවෙක් තමයි හිටපු නායක මාවන් නතපත්තු. ඔහු තරඟ 90කදී ටෙස්ට් ශතක 16ක් ලබාගෙන තිබෙනවා. අර්ධශතක 17යි. එතකොට දැන් දිමුත් කරුණාරත්නත් සම වෙලා තියෙන්නේ ඒ ටෙස්ට් ශතක 16 සමග. අනෙක් කාරණය තමයි ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ හොඳම ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය තමයි මේ වාර්තා කරන්නේ නිශාන් මදුෂ්ක සහ දිමුත් කරුණාරත්න. එතකොට සමස්තයක් විදිහට ගත්තාම හොඳම ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය ශ්‍රී ලංකාවේ සඳහන් වන්නේ ජයසූරිය සහතපත්තු 335ක් 2000 වර්ෂයේදී නුවරදී පකිස්තානයට එරෙහිව, ඊට පස්සේ දෙවන ස්ථානයේ සිටින්නේ 281ක් සිම්බාබ්වේට එරෙහිව හරාරේ වලදී, ඊළඟට තුන්වන ස්ථානය ගන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් හොඳම ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය මෙම සම්බන්ධතාවයේ 228ක් ලංකාවේ ටෙස්ට් ඉතිහාසයේ ආරම්භක කඩුල්ලේ තුන්වන හොඳම සම්බන්ධතාවය තමයි මේ නිශාන් මදුෂ්ක සහ දිමුත් කරුණාරත්න පවසන්නේ ලකුණු 228ක්. ඉතින් මේ දෙදෙනාම වේගෙන් පන්දුවට පහර දෙමින් සිටියා. ඒ වගේම දිමුත් කරුණාරත්න විශේෂයෙන්ම පන්දුවාරයක වේගයෙන් ලකුණු 5කට ආසන්න වශයෙන් ඕන් ලකුණු ලබා ගනිමින් සිටියා. ඉතින් දිවාහාරයට පෙර අවසාන පන්දුවේදී දිමුත් කරුණාරත්න අටවපු උගුලකට අහුවෙලා, නැත්නම් බවුන්සර් පන්දුවකට එල්ල කරපු පහරකින් දැවි යනවා ඈත කෙළවරේ උඩ පන්දුවක් ලබා දී. ඉතින් එම පන්දුව ඔහුට යාවපු මං හිතන්නේ 4 වෙනි පන්දුව විතර. ඉතින් අර නවසීලන්තයේදී අහුවෙච්ච අහුවෙල්ල එතනදී අහුුණා වගේ එකක් තමයි පේන්න තියෙන්නේ. කොහොම වුණත් වාර්තාගත ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය ওই විදිහට තමයි නිමා වුණේ. නිශාන් මදුෂ්ක තමන්ගේ තුන්වන ටෙස්ට් තරඟයේදී පළවෙනි ශතකය ලබා ගැනීමට ඒ අනුව සමත් වෙනවා. මීට පෙර ඔහු ලකුණු 39යි වැඩිම ලකුණු ලබාගෙන තිබුණේ. නවසීලන්තයේදී අවසාන ටෙස්ට් තරඟයේදී තමයි නිශාන් මදුෂ්කට ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලැබුණේ 24 හැවිරිදි ක්‍රීඩකයාට. ඔහු පළවෙනි ටෙස්ට් ශතකය තුන්වෙනි තරඟයේදී ලබා ගැනීමට ඒ අනුව සමත් වුණා. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.